කිසිම මහන්සියක් නැතුව ලෝකේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ කරන්න පුළුවන් ක්‍රමවේදය සම්බන්ධයෙන් effortless කියන book එකේ සඳහන් වෙනවා. මේ පොත මම ටික දවසකට කලින් කියවපු පොතක්. ඉතින් මේ පොතේ තියෙනවා DDOGG කියන rule එක. මේ rule එක පාවිච්චි කරලා අපිට පුළුවන් ඕනම අමාරු දෙයක් ගොඩක් ලේසියෙන් කරන්න. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න කොහොමද මේ effortless කියන පොතේ තියෙන මේ rule එක පාවිච්චි කරන්න කියලා. ඔයා බොහෝ දුරට අවුරුදු ගානක ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක් වෙන්න ඇති. හැබැයි ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න එක පහසු දෙයක් උනේ නෑ නේද? මොකද ඒකට හේතුව ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න එක වෙනුවෙන් ලොකු කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. මේවා කරන එක ඇත්තටම ලේසි නෑ. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ DDOGG rule එක. මේ rule එකේ මේ අකුරු පහෙන් වචන පහක් කියවෙනවා. පළවෙනි D එකෙන් කියවෙන්නේ done කියන එක. දෙවෙනි D එකෙන් කියවෙන්නේ delete කියන එක. තුන්වෙනි O එකෙන් කියවෙන්නේ obvious කියන එක. හතරවෙනි G එකෙන් කියවෙන්නේ gradual කියන එක. පස්වෙනි G එකෙන් කියවෙන්නේ grateful කියන එක. अभी तक विस्तारात्मक साक्षात्कार कर ला बालू मैं रोल लेके थी ना मैं अकुरु पाएंग किया वैन्ने मुकाबद किया ला मैं का कोहो मदद किसी में महान सिया कीन तोरव इंग्लिशी गना गाना आप इटे पाविच्च कराना पुलुवांग कोहो मदद किया ला नंबर वन पालेवेनी डी एक डी एकें किया वैन्ने डन किया ने एक मैं डन किया ना वचन ने तेरुम में तें ता दाल वैन्ने नियमित वैडे पामनाक तोरा गैनी मा किया ने के यार ते हिता नया मैराथन रेस का दुआन्ना याना वा इतिं किलोमीटर विस्सक विसिभाक ओया एक दिगड़ा दुआन नोने इतिं ओया किलोमीटर विस्सक दुआनो किया ने का एक पारटम ओलुवड़ दागत तो ओया ना में मैराथन रेस का दुआन्ना अमारु वेनवा इतिं ओया एवन वट करान नोने आसान දුරක් හිතාගෙන මම පළවෙනි මීටර 200 දුවන එක හිතන එක. ඉතින් පළවෙනි මීටර 200 දුවන එක ඔයාට ලේසි. මොකද ඔයාගේ හිත දන්නවා මම මීටර 200ක් විතරයි දැනට ඉවර කරන්න ඕනේ කියලා. ඉතින් මේක කොහොමද අපි ඉංග්‍රීසි වලට දාන්නේ? අපි මේක ඉංග්‍රීසි වලට දානකොට ඔයා හිතන්න අවශ්‍ය නැහැ. ඔයා ඉංග්‍රීසි භාෂාවම එකපාර ඉගෙන ගන්න ඕනේ කියලා. ඒක සරල කොටස් වලට ඔයාට කඩා ගන්න පුළුවන්. අපි හිතමු ඔයාට ඉංග්‍රීසි කතාවක් කරන්න තියෙනවා කියලා. ඇත්තටම ඉංග්‍රීසි කතාවක් කරන්න ඔයා මුල්ම පියවර විදිහට ගන්න ඕනේ මොකක්ද? ඔයා මුලින්ම ස්පීච් එක ලියන්න ඕනේ. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ ඒ ස්පීච් එක ලියන එක විතරයි. ඔයා ඊළඟ පියවර ගැන ඔළුවේ කලින් තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට මේක පියවරෙන් පියවර බෙදලා කරනකොට බොහොම පහසුවෙන් ඔයාට ගමනාන්තය දක්වා යන්න පුළුවන්. ඒක තමයි රූල් එකේ පළවෙනි පියවර ඩන් කියන එක. නම්බර් 2 දෙවැනි D එක ඩිලීට් කියන එක අනවශ්‍ය වැඩ ඉවත් කරන එක. මං කෙලින්ම ඉංග්‍රීසි වලටම සම්බන්ධ කරලා මේකට උදාහරණ අරන් ගෙන්නම් ඔයාලට බොහොම පහසු වෙන නිසා. ඔයාට ඕනේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න කරන්න ඕන දේවල් ටික ලිස්ට් එකක් ගම්මු. read books පොත් කියවන එක, watch online videos online videos බලන එක, participate classes class වලට පන්ති වලට සහභාගී වෙන එක, listening ඉංග්‍රීසි අහන එක, speech practices කතා පුහුණු වෙන එක, writings ලියන එක. දැන් ඔයාර ටිකක් මේක සංකීර්ණයි නේද? complex නේද? ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙතනින් ඔයා කැමතිම ඔයාට පහසුම වැඩ තුනක් තෝරගෙන අනිත් ටික delete කරලා දාන එක, අයින් කරලා දාන එක, remove කරලා දාන එක. මම වැඩ තුනක් විදියට watch online videos බලන එකයි स्पीच करने का राइटिंग करने का गाता दैंगया मे हाएंग तुनक तोरगन तीन ओयाट बोलवा मे तुन बहुम पहास प्राक्टिस कराने तो आगे माइंड रिलैक्स वेनवा ओयाट मे तुन पावचल अर प्रतिपाल गन्न है कि आवा क्लबेनो नंबर 3 ओ
obvious obvious කියලා කියන්නේ නිශ්චිත පියවර හඳුනා ගැනීම කියන එක. මෙතෙන්දි මෙන්න මේ විදිහට තමයි ඔයා මේ rule එක පාවිච්චි කරන්න ඕනේ. හිතන්න ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් අද මේ වෙලාවේ කරන්න ඕනේ මොකක්ද? ඒ වගේම ඔයා කරන්න ඕනේ පළවෙනි පියවර මොකක්ද? හිතන්න ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න videos බලන්න ඕනේ. ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න videos බලන්න බැරුව ඔයා ගොඩක් කල් මහන්සි වෙනවා. ඔයා ගොඩක් කල් ඒ ගැන කල්පනා කර කර ඉන්නවා. ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න videos බලන්න ඕන නම් ඔයා phone එකක් ගන්න ඕනේ. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ phone එක ගන්න සල්ලි එකතු කරලා phone එක ගන්න එක. ඉතින් මේ phone එක ගන්න වැඩේ ඔයා නොකොලොත් ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ඇතුළු ඊළඟ පියවරවල් ඔක්කොම කඩා කපල් වෙනවා. ඔයා මේ පොඩි පියවර දැන් ගත්තේ නැත්නම් ඔයාට ඉදිරියේදී ලබා ගන්න පුළුවන් ලොකු ජයග්‍රහණ ඔක්කොම අහිමි වෙලා යනවා. ඒ නිසා මේ වෙලාවේ තියෙන නිශ්චිත තනි පියවර මුලින් ඔයා ගන්න ඕනේ. ඒක තමයි ඕ එකෙන් obvious කියන එකේ තේරුම. Number 4 G gradual gradual කියන්නේ නිසි පරිදි කරගෙන යනවා කියන එක. මේක මේ පියවර පහේ වැදගත්ම පියවර. අපි මෙහෙම හිතමු නැව් දෙකක් තියෙනවා. එක කැප්ටන් කෙනෙක් නැව ධාවනය කරනවා දවසට කිලෝමීටර 20 ගානේ හැමදාම මෙයා නැව පදිනවා. ඊට වැඩිය මෙයා නැව පදින්නේ නැහැ. කුණාටුවක් තිබ්බත් කුණාටුවක් තිබ්බෙන්නේ නැති වුණත් මෙයා දවසකට කිලෝමීටර 20යි නැව අරගෙන යන්නේ. තවත් කැප්ටන් කෙනෙක් ඉන්නවා මේ දෙන්නම පටන් ගන්න එකම තැනින්. එයා කරන්නේ මහන්සි වෙනකම්ම එක දවසක් වැඩ කරනවා. ඊට පස්සේ මහන්සිය ඉවර වුණාට පස්සේ තමයි ආපහු නැව ධාවනය කරන්න පටන් ගන්න. ඉතින් මේ දෙන්නගේ මුලින්ම යන්නේ දවසකට කිලෝමීටර 15ක් ගිය කැප්ටන්ගේ නැව. ඉතින් මේකම ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ ඉංග්‍රීසි වලට. ඔයා ඉංග්‍රීසි පාඩම් කරනකොට ස්ටඩි කරනකොට ප්‍රැක්ටිස් කරනකොට ඔයාට පුළුවන් දවසට ගොඩක් කරලා ඔයාට බැරි දවසට ටිකක් කරන්න එපා. ඔයා නිශ්චිත වෙලාවක් තෝරගන්න හැමදාම කරන්න පුළුවන්. මේ ටාස්ක් එකට වැඩිය ඔයාට ෆ්‍රී තිබ්බත් කරන්න යන්න එපා. හිතන්න ඔයාට දවසම ෆ්‍රී කියලා. හැබැයි ඔයාට පැය දෙකයි ඉංග්‍රීසි පාඩම් කරන්න තියෙන්නේ. ඔයා අද පැය දෙකක් පාඩම් කරන්න. හෙට ඊළඟ දවසේ පැය දෙක පාඩම් කරන්න. හෙට දවසේ ටික අද කරන්න ගියොත් ඔයාගේ මයින්ඩ් එක මේ වැඩවලින් පිරලා ඔයාට මේ වැඩේ ඉක්මනට එපා වෙනවා. මේ ග්‍රැජුවල් කියලා කියන්නේ ඔයා නිශ්චිත වැඩ කොටස් වලට බෙදාගෙන ඒ කොටස හැමදාම එක දිගට කරන එක. එහෙම කරනකොට මේ වැඩේ කිසිම අමාරුවකින් තොරව ඔයාට කරන්න හැකියාව ලැබෙනවා. Number 5 G grateful කියන එක අවසාන කාරණය. grateful කියන්නේ මොකක්ද? ඔයා ළඟ තියෙන දෙයින් ඔයාට සතුටු වෙන්න පුළුවන් හැකියාව. ඔයාගේ දෙමව්පියන්ගෙන්, ඔයාගේ සහෝදර සහෝදරියන්ගෙන්, ඔයාගේ ජයග්‍රහණ වලින්, ඔයාගේ ජීවිතයේ ලැබිලා තියෙන දේවල් වලින් ඔයාට සතුටු වෙන්න පුළුවන් නම් ඔයා ගොඩක් grateful කෙනෙක්. ඉතින් මේ grateful කෙනෙක් කොහොමද ඔයාගේ මේ ඉංග්‍රීසි වලට පාවිච්චි කරන්නේ? ඉතින් ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ලොකු වෙහෙසක් මහන්සියක් දරනවානේ. ඔයාගේ වෙහෙස මහන්සිය හිතන්න ඕනේ grateful විදිහට. ඇයි මම මේක කරන්නේ? මේක කළාම මට හොඳ career life එකක් රැකියාවක් කරන්න පුළුවන්. මට සාර්ථක මිනිස්සෙක් වෙන්න පුළුවන්. මට ගොඩක් දේවල් කියවන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් එහෙම හිතුවාම මේ වැඩේ කරන එක සම්බන්ධයෙන් ඔයාට සතුටක් එනවා. ඉතින් ඔයාට දීර්ඝකාලීනව ඉංග්‍රීසි ඉගෙන ගන්න එක කරන්න පුළුවන් ඔයා ඒ වැඩේට grateful වුණොත්. ඔයා ඒ වැඩේට අකමැති නම් මම මොකටද මෙච්චර මහන්සි වෙන්නේ කියලා හැම වෙලේම හිතනවා නම් ඔයාට ඒක සාර්ථකව කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ අවසාන පියවර ඉතාමත්ම වැදගත්. ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න එක සම්බන්ධයෙන් ඔයාටම grateful එකක් හදා ගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මිත්‍රෝනි ඔය විදිහට තමයි මේ effortless කියන පොතේ තියෙන rule එක පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ පොත කියවලා මංගත් experience එක ඔයාලා එක්ක share කරගන්න ලැබිච්ච එක ලොකු සතුටක් කියලා. ඉතින් මේ පියවර ටික අනුගමනය කළා ඔයාගේ life එකේ දේවල් සාර්ථක කරගන්න ලැබේවා කියලා මම ගොඩක් wish කරනවා ඔයාලට. video එකත් එක්ක අවසන් වෙනකන් එකතුනාට ඔයාට ගොඩාක් ස්තුතියි. ඉතින් video එක හොඳයි
නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාගෙන යන්න. ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තාමත් channel එකට subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එකත් click කරලා ඔයා channel එකත් එක්ක එකතු වෙන්න. එහෙම ගලොත් මම upload කරන videos ඔයාලට හැමදාම බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් තවත් මේ වගේ video එකකින් ඔයාලව හම්බෙන බලාපොරොත්තුෙන් අදට ගිහින් එන්න හැමෝටම good luck හැමෝටම goodbye.